වරක් පුහුණුව සඳහා ප්‍රසිද්ධ ආයතනයකට ගිය යෝධයෙක් තවදුරටත් එතන රස්සාව කළ නොහැකියයි මාසමක හඬමින් කියව හැටි මට මතකය. ගණකාධිකරණ ශේෂ්ත්‍රයට අදාළ ආයතනයක් වූ මෙම ගැහණු දරුවා විඳින්නට සිදු වූ තිබූ අධ්‍යක්ෂ අරුම පුදුම එකකි. 41 වූ වැඩිහිටියෙක් වූ ආයතන ප්‍රධානියා එබඳුම වයසක පසු ලිපිකාරණික සමග කාර්යාලය තුල කාමරයක ලිංගික කටයුතු වල නිරත වූයේ අලුතින් පැමිණි තරුණ යුවතියට පෙනෙන පරිදිය. ඇය පළමු කලී දුටු දිනේදීම රැකියාවට යම ප්‍රතික්ෂේප කිරීමයි. එහෙත් සෑහෙන කලක් රැකියාව නොලැබ සිටි ඇයට ගෙදරට කිව යුතු යමක් අවශ්‍ය විය. අම්මට හෝ වෙනත් අයෙකුට මේ කීමට තරම් ගෙදර හොඳ පරිසරයක් හෝ අවබෝධයක් නොතිබීමේ අවසනාවද ඇය සතු විය. නොඇසුණු කන්න නොදකින ඇස් ඇතිවමින් සිටින්නට උත්සාහ කළද ලබ්බට තිබූ අත පුහුලට තබන්නසේ ප්‍රධානියා ඊළඟට තමා වෙත හැරෙන බව දුටු විට වාසනාවට මෙන් ඒ යුවතිය අප වෙත පැමිණී විට එම ආයතනය කරා යොමු කළ රාජ ආයතනයට ද දැනුම් දී අපි නිසි පියවර ගත්තෙමු. එහෙත් එමගින් තමාට අපකීර්තියක් හෝ අවඩක් සිදු වේ අපමණ බියක් ඇය තුළ විය. එහි සාධාරණත්වය දැකිය හැක. මෙබඳු අවස්ථාවකදී වරද රෙහෙරෙහිව ඇඟිල්ල දිගු කරන්නා දෙසට වැරදි ඇසකින් බැලීමේ ප්‍රමණතාවක් සමාජය තුළ පවතින බැවිනි. මෙම සිදුවීම හුදකලා සිදුවීමක් නොවේ. මේ ආකාරයෙන් අධිකින් සිය ගණනක් අපි අසා දෙක ඇත්තෙමු. ඇතැම්හු බීම පෙරලාගෙන කම්බුල් පහරවල් දුන්හ. සරප්පු පහරවල් කෑහ. ඇතමුන් සුදනන්සේ තවමත් යෙහින් වැජබිති. පුල්ලි ඇසෙම තිබෙදී කැලේ පමණ මාරු කළයිද සිටිති. කෙසේ වෙතත් අප මේ කතා කරන්නේ ලිංගික බලහත්කාරය ගැනයි. එයත් වැඩබිමේ සිදුවන අවස්ථාවන්ට සීමා වෙමිනි. වෘත්තීය ජීවිතයේදී අත්විඳින්න සිදුවන ලිංගික බලහත්කාරකම් ගැන ලිවීමු කලි ප්‍රසිද්ධ රහසක් හෙළිදරව් කිරීමකේ. මේ තරම් විවෘත හෝ පොදුවේ සාකච්ඡාවට භාජනය වන කරුණක් නොවන්නේ අපේ සංස්කෘතික සීමාමයින් නිසායි. එහෙත් විවිධ ශේෂ්ත්‍රඥ අධ්‍යක්ෂ මෙති බොහෝ දෙනා තවත් කවුරුන් සමග හෝ බෙදා හදා ගත්තේ නැතිවට මේ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඇත්තෝය. මේවායේ ස්වරූපය හා ප්‍රමාණාත්මක භාවය වෙනස්කම් තිබිය හැක. එහෙත් ස්වකීය තනතුර හෝ තාරාතිරම් පාවිච්චි කරමින් ආයතනයේ කටයුතු කරන සේවිකාවකට අකමැති දෙයක් සඳහා පොළඹවා ගැනීම හෝ ඊට උත්සාහ කිරීම නිර්ල්ජිත ආචාර්ය ධර්මික භාවයෙන් තොර අදුම ක්‍රියාවකි. එබඳු හෙළා දැකීමක් හෝ විරුද්ධ භාවය ප්‍රකාශ කිරීම පමණ මෙබඳු දේ මුලිනුපුට ඇති කියන හැක. අවම කිරීමක් කළ නොහැක. ඒ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා කිහිප පාර්ශ්වකීම කළ යුතු සංවිධානාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. පළමුව රැකියා සොයාගෙන යනුන්ට හෝ රැකියා වාහනේ නියුක්තවන්ට මෙම ලිංගික අතවරයන්ට මුහුණ පාන්නට සිදුවන බව සැඟවීම නතර කළ යුතුය. එමෙන්ම එබඳු අවස්ථාවකට මුහුණ පාන්නට සිදුවුවහොත් කටයුතු කළ යුතු ආකාරය හා ඒ සම්බන්ධයෙන් තමා සතු අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් විය යුතුය. අතවරයන්ට පාත්‍ර වන කාන්තාවන්ගෙන් පමණක් වගකීමක් ලෙස නොසලකා ඇය වෙනුවෙන් පෙනී සිටීම අනිකුත් සගයෙන්ද අත්හළ නොහැකි වගකීමකි. ඒක් තනතියක වෙනුවෙන් කරන පෙනී සිටීමකට වඩා සමස්ත සමාජය වෙනුවෙන් කරන යුතුකමකි. දැරිය යුතු වගකීමකි. මෙබඳු සිදුවීම් සම්බන්ධයෙන් ආයතනික පරිපාලනය විසින් විධිමත් ක්‍රියාමාර්ග හා විධිවිධාන අනුකමනය කළ යුතුය. එතනින් නොනවති යම් හේකින් විවිධ හේතු මත ඉටු නොවන්නේ නම් ඊට බලපෑම් කිරීමද යුක්ති ඉල්ලා සිටීමද සේවක සේවිකාව විසින් කළ යුතුය. අවසානයේදී කළ යුතු අවස්ථාවන්හිදී නීතිමය ප්‍රතිපාදනය කිරීම යොමු වීමද අනිවාර්යෙන් කළ යුතුය. ඇතැම් වෘත්තීය ශේෂ්ත්‍රය මෙබඳු ලිංගික අපචාරයන් හෝ බලහත්කාරකම් වලට ප්‍රසිද්ධියක් උසුලන අතර ඇතැම් ශේෂ්ත්‍රවල එබද්දක් සිදුවන බවට කතාවක්වත් නැත. එහෙත් සිදු වෙමින් පවතී. මේ මතුපිට පෙනෙනට තුන්වන පාර්ශ්වයක් උත්සාහ නොකරන්නේ ඒ වෙනුවෙන් ගෙවිය හැකි වන්දිය සුළුපට නොවන නිසායි. වැඩේ කවර හෝ බලපෑමක් නිසා ඔප්පු කරගත නොහැකි වුවහොත් රස්සාව දමා ගෙදර යනවාට අමතරව ලෝක අපවාදයෙන්ද අපකීර්තියෙන්ද බේරීමට පහසු නොවනු ඇත. හානියට පත් තැනැත්තිය අවසන් මොහොතේ තම කීර්ති හානි හෝ වෙනත් බලපෑමක් නිසා අසරණ විය හැකිය. මේ සියල්ලටමත් වඩා වර්ධකරුවා බොහෝ විට බලපුලුවන්කාරයෙකු මුදල් හතල් යහමෙන් ඇත්තෙකු එසේත් නැත්නම් අධිකාරියක හෝ බලය ඇත්තෙකු වීම නිසා යමකට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීම පහසු නොවේ. මෙහි අවගමනයේ කෙතරම් නරක තත්ත්වයක් කරා වර්ධනය වන්නේදයි කියවහොත් ලිංගික අලස්පව ඇතැම් වෘත්තීය ආයතන තුළ දැකිය හැක. තනතුරු උසස් කර ගැනීම රැකියාවක් ලබා ගැනීම හෝ වෙනත් කිසියම් වරප්‍රසාදයක් තත්ත්වයක් ලබා ගැනීම සඳහා වගකීම් ප්‍රදානයක සමග අන්‍ය සම්බන්ධතාවක් පවත්වා ගැනීම දුබල නොවේ. මේ කලින් සඳහන් කළ තත්ත්වයට ඉදුරා පටහැනි තත්ත්වයක් යයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ආයතන තුළ එබඳු සම්බන්ධතාවක් ගොඩනැගෙන විට ඒ හුදෙක් අව්‍යාජ්‍ය සම්බන්ධතාවකට වඩා බලපෑමක් මත සිදු වෙතැයි සැලකේ. වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය තුළ එබන්දක් ස්ථාපිත වීමට හේතු ඇත්තේද මේ ආකාරයට බලය අයිතු ලෙස පරිහරණය කළ හැකි නිසායි. වැරදි ලෙස බැලීම කතා කිරීම අතපත ගෑම හෝ වෙනයම් ආකාරයක පෙළඹවීම යන මේ සියලු අවස්ථාවලදී එතන ඇත්තේ සපුරාම වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමයි. යුරෝපීය හෝ සංවර්ධිත රටවල පවත්නා සංස්කෘතික තත්ත්වයන් යටතේ නම් මේවාට එරෙහි කොන්දේසි විරහිතව අදාළ තැනැත්තිය විසින්ම නැගී සිටිනු දැකිය හැක. එබඳු ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමද බහුලව දැකිය හැක. එහෙත් අප මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය නම් යහපත් භවය හා කීර්තිය නමින් ඊට කෙබඳු හෝ කැළලක් වනු ඇතැයි සිතමින් දූෂිතය ආරක්ෂා කිරීමයි. අත්මුක අවසානයට ගොදුරු වෙමින් ඒ යථාර්ථයක් සේ සැලකීමයි. වෘත්තීය ජීවිතයට ඔබ පිවිසෙන්නේ දහස්කොත් පැතුම් සිද්ධි දරාගෙනයි. ඒ ගෞරවාන්විත තත්ත්වයේ කවර තරත්තරමක සිටියද ඔබේ වෘත්තීය ගෞරවයත් තත්ත්වයත් ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමකි. වර්ධ සහගත බැල්ම ක්‍රියාව හෝ උත්සාහල තැනම ලොප් කිරීමට ඔබට ධෛර්ය හා ආත්ම විශ්වාසය තිබිය යුතුයි. ඊට අනුකම්පාව බුරුලක් හෝ කිසිදු නිදහසක් නොතිබීමට වග බලා ගැනීම අනිවාර්ය. නීතිය රැකවරණයේ නිරන්තරයෙන්ම ඔබ සතු බව දැනීමෙන් ඔබ ශක්තිමත්ව සිටිය යුතුය. බුද්ධිමත් ආකාරයට අවස්ථාව යොදාගත
යුතුය. ඔබට එතන හැරයා හැකිය. එහෙත් ඒ ගැන නිහඬවීමෙන් ඔබලත් අතබරේ හෝ අපහසුතාවයේ වෙන කෙනෙක්ට තිලින කිරීමක් පමණක් සිදු නැත. විරුද්ධ වීමද හෙළිදරව් කිරීමද තුල මේ අන්දමේ අයහපතට වැටෙඳුනු ඇත. එවිට හෙට අදට වඩා යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ කාර්යයට ඔබද පංගුකාරීක වූ බවට ආඩම්බර විය හැකිය. වරුදු උදව් උපකාර කරන හෝ ඒ තුලින් තෘප්තිමත් වන අය තවත් සිටිය හැක. මේ වෙනස් කළ හැක්කේ ඔබටයි. එය අසීරු බව සැබවි. එහෙත් ජීවිතයට අරුතක් ගෙන එන්නේ එබඳු අමාරුව පසු දෙය.